අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් වුණාට පස්සේ බටහිර අධිරාජ්‍යවාදීන් බටහිර රටවල් තවමත් අපේ රටට ඇඟිලි දික් කරමින් විශේෂයෙන් ජිනීවා මානවීමිකම් කොමිසම හරහා බරපතල විදියට චෝදනා එල්ල කරමින් පවතිනවා. අපේ රටේ යුද අපරාධ සිද්ධ වුණාය කියලා විදේශ විනිසුරුවරුන් සමන්විත අධිකරණ මේ රට තුල ස්ථාපිත කිරීමේ සූදානමක් තිබුණා පහුගිය යහපාලන ආණ්ඩු සමය තුල. මංගල සමරවීර මහත්තයලා 31 යෝජනාවන් වලට එකඟ වෙලා මානවීමිකම් කවුන්සලයේදී අපේ රට කවුන්සලයේ ගොදුරක් බවට හිරකාරයෝ බවට පත් කරා. අපි අහනවා ඒ කැරක්ටර් එකමද කාදිනතුමත් මේ කරන්න හදන්නේ? රටේ මේ රටේ තිබෙන අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇයි ජාත්‍යන්තර ලීනියන් හදන්නේ? රටට වග කියන රටේ ජනතාවට විශ්වාසය දෙන රාජ්‍ය නායකයෙක් තම මම මේ රට කරනවා. එසේ තිබේදී මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට ගෙනියෑ මේ උමනාව කාඩිනල්තුමාට තියෙන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා. අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. යුද්ධය නිමාවට පත් කරාට පස්සේ අපේ රටේ කොමිෂන් දැම්මද? කොමිෂන් දාලා මේව හෙවන්න කිව්වේ නැහැ. හෙව්වා එල්ටීටී සංවිධානයේ සමාජිකයෝ කවුද? මරාගෙන මැරෙන සමාජිකයෝ කවුද? කලුකොටි සමාජිකයෝ කවුද? ඈ මේ ආදී වශයෙන් මේක වල්ක කරලා ඒ උදවිය අත්අඩංගු කරගත්තා. පුනරුත්ථාපනය කරන්න පුළුවන් කට්ටිය පුනරුත්ථාපනය කරා. ඒ පුනරුත්ථාපනය කළ සමාජගත කරා. පිරිසක් දේශපාලනට ආවා. පිරිසක් සමාජ ක්‍රියාකාරීන් වුණා. පිරිසක් රාජ්‍ය සේවයට බඳුන ගත්තා. මේ ආයිදී ප්‍රශ්න ඒ එල්ටීටී මිනීමරු තස්ත්‍රවාදී සංවිධානයේ සමාජිකයන් සංවිධානයේ නිර්වෘල් තත්ත්වයට පත් කරන්නට අපේ රටේ නායකයන්ට සහ පාලකයන්ට හැකියාව ලැබුණා. පාස්කූප දැන් පාස්කූප හරෙන් 275කට ආසන සංඛ්‍යාව මිය පරලෝ ගියා. අවුරුදු 30ක මේ ඇදිච්ච යුද්ධයෙන් 30000කට ආසන සංඛ්‍යාව මිය පරලෝ ගියා. එහෙමනම් කොමිෂන් කීයක් දාන්න ඕනද? ඒ නිසා පාස්කූප ප්‍රහාරේ ප්‍රහාරකයා කවුද? අනුබල දුන්නේ කවුද? ආධාර අනුබල දුන්නේ කවුද? මුදල් යෙදුවේ කවුද? පිටිපසින් දේශපාලන චරිත මොනවද? පිටිපසින් නැඳා මේක මෙහෙවපු ජාත්‍යන්තර සංවිධාන මොනවද? ඉස්ලාමීය අන්තවාදී සංවිධාන පිළිබඳව පුළුල් අවබෝධයක් මේ රටේ ආරක්ෂක අංශ තුල තිබෙනවා. එහෙමනම් මේකේ වගකිය යුතු පිරිස හඳුනාගෙන තිබෙනවා නම් මේකට දඬුවම් කිරීමයි කරන්න ඕන. ඒක නිසා මම කියන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පමණක් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිර්දේශවල යම් විකෘතියක් තිබෙනවා නම් ආණ්ඩුවට ජනාධිපතිවරයාට පුළුවන් ඒ විකෘති නිර්දේශයන් නොසලකා හරින්න. ඒක තමයි විධායකය කියන්නේ. මොකද ජනාධිපතිවරයා දාලා තියෙන්නේ ජනාධිපති විසින් පත් කරපු කොමිසම තමයි ජනාධිපති කොමිසම කියලා කියන්නේ. ඒ නිසා මේ ජනාධිපතිවරයාට ඇඟිලි දික් කරන්නවා වෙනුවට අපි හිතන්නේ ඇඟිලි දික් කළ යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු පාලකයන්ට. මොකද මෛත්‍රීපාල ජනාධිපතිතුමා තමයි මේ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්නේ. ඒ යහපාලන ආණ්ඩුව සමය තමයි මේ කොමිෂන් සභාව පත් කරන්නේ. එනිසා මේ විකෘතිය පිළිබඳව සමාජයේ යම් කතාබහක් තිබෙනවා. මේ විකෘතිය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. මේ විකෘතිය පිළිබඳව සමාජයේ යම් තැතිගැනීමක් තිබෙනවා. එනිසා කාදිනල්තුමා කියන එනිසා අපිට කරුණාවෙන් කියනවා මේව පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්න. කාදිනල්තුමා කියනවා වගේ පාස්කුපහාරයේ මිය ගිය තුවාල වුණ පීඩාවට පත් වෙච්ච හැම දෙනාටම යුක්තිය සාධාරණත්වයට ඊට වෙන්න ඕන. එතන අපි ඉන්නෝ ඒ මනුස්ස වර්ගයා වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව ඕනම වෙලාවක පෙනී හිටිනවා. හැබැයි අපි ඥානසාර හාමුදුරුවෝ කිව්වා වගේ පසුගිය පාස්කුපහාරයට කලින් මේ දලුලා වැඩිච්ච ඉස්ලාම් අන්තවාදය ඥානසාර හාමුදුරුව මේ කාරණා හෙළිදරව් කරනකොට කාදිනල්තුමා ඒ කාරණා දැක්කනම් පාස්කූප ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. කතෝලික පල්ලිය තුලින්
මේ ඉස්ලාම් අන්තවාදී වැඩපිළිවෙල පිළිබඳව කතෝලික ජනතාව දැනුවත් කරා නම් මට විශ්වාසයක් තිබෙනවා මේ පාස්කු ප්‍රහාරයට යම් හෝ විසඳුමක් හොයන්න තිබුණා සාම කුරුල්ලෝ වගේ නොබෙල් සාම තෑග ගන්න මේ සාම සාම මාවතේ සාම පරවිය වගේ ඉගිල්ලෙන්නේ හැදුවා අපිව විවේචනයේ ලක් කරා ඥානසාරාන්දරන් අවඥාට ලක් කරා මේ රට තුළ නැති ප්‍රශ්නයක් ඇති කරන ආගම්වාදී ඇති කරන මෙහෙමයි කියලා එනිසා ඔය කොහොම කතා කරත් අපිට ප්‍රශ්න තිබෙනවා අපිට සිංහල බෞද්ධ වෙච්ච අපිට ප්‍රශ්න තිබෙනවා අපේ සංස්කෘතිය පිළිබඳව අපේ කලා නිර්මාණ පිළිබඳව ප්‍රශ්න තියෙනවා කාදිනල් තුමනි ඔබතුමා යම් මට්ටමකට හෝ සාධනීය විය යුතුයි කියලා අපි මේ වෙලාව කල්පනා කරනවා මොකද හේතුව ඔබතුමාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට ප්‍රශ්න තිබෙනවා ඔබතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳව කතා කරනවා සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳව කතා කරනවා හැබැයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මංකොල්ලය සංස්කෘතික මංකොල්ලය පිළිබඳව ඔබතුමා කතා කරන්නේ නැහැ මෙතන තිබෙන මේ මයික් වල ලෝගෝ වල ඉන්න මේ හැමදෙනාමත් එකට වගේ කියන්න ඕන අද සාසනික වචන අමු අමුවේ සාසනික වචන අමු අමුවේ කතෝලිකතුමා භාවිත කරනවා කාඩිනල් තුමා මිසක් කාඩිනල් හිමිපානෝ නෙමෙයි කාඩිනල් පියතුමා අපි ඒ අතීතයේ දැක්ක පියතුමාලා ඈ ඔබ වහන්සේ කියන වචන හිමිපානෝ කියන වචන ස්වාමින් වහන්සේ කියන වචන මේ සියල්ල සාසනික වචන ඒ සාසනික වචන අමු අමුවේ අද මාධ්‍යත් භාවිත කරන කාඩිනල් තුමා භාවිත කරනවා ඒ සංස්කෘතික මංකොල්ලය අපි තාම කතා කරන්න ගත්තේ නැහැ එවගේම අපේ සංස්කෘතික කලා නිර්මාණ තේවත්ත පල්ලියට ගිහිල්ලා බලන්න. ඒව තාම අපි කතා කරන්න ගත්තේ නැහැ. ඒ නිසා කාදිනල් තුමා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. අනාගතයේ මම සංස්කෘතික යම් මම අනතුරුවන් ගිවිමක් කරනවා. අනාගතයේදී සංස්කෘතික මේ වශයෙන් යුද්ධයක් හෝ ගැටුමක් මේ රට තුල ඇතිවිය හැකි මේවා ලබ්දැලමොන් ලොක් නොකරොති. ඒ නිසා මතක තියාගන්න අද Breaking.lk